Kalesu atra gacchantu devata saddhammam muni rajasse sunantu sagga mokkhadam dhammasavana kalo ayam badanta dhammasavana kalo ayam badanta Dhammasavana kalo ayam badanta namo tasse bhagavato arahato samma sambuddhasse namo tasse bhagavato arahato samma sambuddhasse namo tasse Bhagavato arahato samma sambuddhasse Yoga vijayati bhuri ayoga bhuri sankayo etang dedha patang nyatva bhavaya vibhavaya ce Tatatthanam nimeseyya yatha bhuri pavaddati iti Sraddhavanta pinnatuni Tunglo kagravu bhagyavattu arhattu Samyak sambuddha dasabaladhari saruvakya rajottamyan vahanse vising බුදුරැස් මාලාවක් විහිදුවා දේශනා කරන ලද විශේෂ දේශනාවක් මේ ගාථාව ධර්ම ශ්‍රවණය ධර්ම දේශනය ධර්ම සම්මාර්සණය එසේම ධර්ම සජ්ජායනය භාවනාව කියන මේ කරුණු පහ චිත්ත සන්තානය පිරිසිදු කරන බැවින් නිවනට පිවිසීමේ දොරටු පහක් බව සරුවඥන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී තමන් වහන්සේගේ අදිෂ්ඨානයේ පරිද්දෙන් කැමැතිනම් දස දහස් අස්සක් වලට ඇහෙන්න දේශනා කරලා තියෙනවා. පින්නුතුම් බොහෝ සෙයින් අසල ඇති ලෝතුරා බුදු වී මාස දෙකක් පිරෙන ඇසලපුර පසළොස්වක් පොහෝ දවසේදී ඉසිපතනාරාම මිගදායේ පංචවර්ගීය ස්වාමීන් වහන්සේලා ඉදිරිපිට දස දහසක් ලෝක ධාතුවට ඇසෙනසේ ධර්ම දේශනා පැවැත්තුවා. එදා දස දහසක් වල පුදුම විදිහේ ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. ඒ සරුවඥන් වහන්සේ අනුව යමින් අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවකාදී මහෝත්තමයන් වහන්සේලාද ධර්ම දේශනා කරමින් ලොවට ධර්ම අවබෝධය කිරීම සඳහා උත්සාහවන්ත වී තිබුණා. සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ විසින් දෙසූ දේශනාවකදී දස දහසක් වල දෙවිබමුන් මඟඵල නිවන් සුව ලැබුවා. ඒකම අද කාලයේහි තාක්ෂණ විද්‍යාව ඉහළටම ගිහින් තියෙන බැවින් මුළු ලෝක ධාතුවට මෙහෙනසේ ධර්ම දේශනා කිරීමේ පහසුකම් සැලසී තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාද්වීපයේ කොළඹ අගනුවර සම්බෝධි විහාරස්ථානයේ මගින් මේ ධර්ම දේශනා පවත්වනු ලබන්නේ ලාංකිකයන්ට පමණක් නොව මනුෂ්‍ය ලෝකයේ සියලුම දෙනාට අහන්න පුළුවන් විදිහේ බලවත් කරුණාවක් මෛත්‍රියක් එවාගෙම ධර්ම දේශනාමය උසස් කුසලයක් අත්පත් කර ගැනීමේ ප්‍රාර්ථනාවෙන් හේතුව ධම්මං විනානති පිතා ච මාතා ධර්මයේ සමාන මවෙක් පියෙක් ලෝකයේ නැති බව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. එනිසා ලොව සෑම දෙනාටම මව්පියන්ටත් වඩා උසස් අර්ථයක් ලබා දෙනු පිණිස මේ ධර්ම දේශනා මාධ්‍යයේ පැවැත්වීම ඉතාම ප්‍රයෝජනවත් වගේම පාරමිතාවක් බව හඳුන්වා දෙන්නට පුළුවනි.
දැන් මේ මොහොතේදී ඉදිරිපත් කරන ලද ධර්ම මාතෘකාව තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාම විහාරයේ වැඩ ඉඳගෙනයි දේශනා කොට වදාළේ. දුරස්ථ ආරණ්‍ය සේනාසනයක භාවනානුයෝගීව සිටියේ පෝටිල ස්වාමින් වහන්සේ අරමුණු කරගෙනයි. මේ ගාථාවේ තේරුම පළමින් සලකා බලමු. යෝගාවේ ජායතේ භූරි. භූරි කියන ප්‍රඥාව ඒකාන්තයෙන් භාවනාවෙන් වැඩෙන්නේය. අයෝගා භූරි සංඛයෝ භාවනා නොවැඩීමෙන් ප්‍රඥාව පිරිහෙන්නේය. ඒතං දේධාපතං ඤත්වා භවාය විභවාය ච. ප්‍රඥාවේ වැඩීමටත් ප්‍රඥාවේ පිරිහීමටත් හේතු වෙන මේ දෙමාර්ගය නුවණින් තේරුම්ගෙන තථාත්තානං නිමේසෙය්‍ය යථා භූරි පවද්දති. යම් භාවනා මාර්ගයක් නිසාම ප්‍රඥා වැඩෙන්නේ යයි දන්නේ නම් ඒ විදිහට තමන්ගේ ආත්ම භාවයේ චිත්ත සන්තානයේ පිහිටුවා ගත යුතුයි කියන එක මේ ගාථාවේ කෙටි තේරුම. පෝටිල ස්වාමීන් වහන්සේ කියන්නේ මීට පෙර කල්ප 91ක සිට බුද්ධ ශාසන 7 දීම පැවිදිව ත්‍රිපිටක ධාරීව ධර්ම කථිකව දහස් ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණන් ජනතාවට ධර්මාභෝධය දෙමින් පැමිණි උත්තමයෙක්. භවයෙන් භවයට උන්වහන්සේ මේ ධර්මයටම යොමු වීගෙන කටයුතු කළ තියෙනවා මහා කල්ප 91ක් තිස්සේ. විපස්සී සිකී වෙස්සබූ කකුසඳ කෝනාගමන කාශ්‍යප ගෞතම කියන බුද්ධ ශාසන 7ම පැවිදි වෙච්ච කෙනෙක්. අපේ බුදු ශාසුනේදීද සැවැත් නුවර කුලගේක ඉපද තරුණ වයසේදී බුදු ශාසුනේ පැවිදි වුණා. ඉතාම ඉක්මනින් ත්‍රිපිටක ධාරී වුණා. එවාගෙන් විශිෂ්ට විචිත්‍ර ධර්ම කථිකයෙක් වුණා. දිනපතා ගිහි පැවිදි විශාල පිරිසකට ධර්මයේ උගන්වමින් ධර්මයේ දේශනා කරමින් ධර්මයේ හැසිරෙමින් උන්වහන්සේ වැඩ සිටියා. සෑමදාම උදේ අවස බුද්ධ වන්දනාවට එනවා. සාරුවක්ඥන් වහන්සේගේ සිරිතක් තියෙනවා. කෙනෙකුට ආවාදයක් දෙන්නේ සුදුසු වෙලාව අවස්ථාව සලකාගෙන. සෑමදාම උදෑසන සාරුවක්ඥන් වහන්සේ බුදු වැසින් ලෝකේ බලනවා දසදහසක් වලම. සන්ධ්‍යාවෙත් එසේ බලනවා. ඒසේ බලන්නේ 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණාවට සමවැදී ඉන්නේ බුදු වැසින් බලන්නේ. බුදු වැසින් බලන වෙලාවේදී තමයි ඒ අවස්ථාවල මඟඵල නිවන් ලබන්නම් අරමුණු වෙන්නේ. එක උදාසනකදී සරුවක්ඥන් වහන්සේගේ බුදු ඇසට පෙනුණ මේ පෝටිල ස්ථවරයන් වහන්සේ දැන් අනුන්ට ධර්ම දේශනා කරමින් ධර්මය උගන්වමින් සීලයෙන් හොඳින් ආරක්ෂා කරමින් ඉන්නවා. දැන් උන්වහන්සේගේ නුවණ මාර්ගඵල නිර්වාණාභෝධය සඳහා මුහුකුරවා ගිහින් තියෙනවා. එසේ නමුත් උන්වහන්සේට උනන්දු කරවන්න කවුරුත් නැහැ. උන්වහන්සේ උනන්දු කරවන්නත් ලේසිත් නැහැ. ඒ මොකද ධර්ම කථිකත්වය නිසා ධර්ම ධාරිත්වය නිසා මාන්නයක් තියෙනවා. ඔය මාන්නේ තුනී කරගන්න බුදුරජාණන් වහන්සේට පමණයි පුළුවන්කම තිබෙන්නේ. එදා සන්ධ්‍යාවේ බුද්ධ වන්දනාවට ආවා පෝටිල ස්වාමින් වහන්සේ. ඕකාස වන්දාමි බන්තේ කියා වඳිනකොට පිළිතුරු ලැබුණේ සුඛී හෝහි තුච්ඡ පෝටිල. හිස් පෝටිලයේ සුවපත් වේවා කිව්වා. මේ වචනේ පෝටිල ස්වාමින් වහන්සේගේ හදවතට විනිවිද ගියා. ඊළඟට වැඳලා පිටත් වෙන්න සූදානම් වෙලා ඕකාස ගච්ඡාමි බන්තේ කියනකොට ගච්ඡාහි තුච්ඡ පෝටිල. ස්වාමීනි අවසරම පිටත් වන්නෙමි කියනකොට උන්වහන්සේ පිළිතුරු දුන්නේ හොඳයි හිස් පෝටිලයේ යනු මැනව කියලා පිළිතුරක් ලැබුණා. දැන් මේ පෝටිල ස්වාමීන් වහන්සේට මේ වචන ලැබුණා හිස් පුජ්‍යලයක් කියලා. මේ හිස් පුජ්‍යලයා කියනකොට අද කාලේ කෙනෙකුට කිව්වනම් අනිවාර්යයෙන්ම හිතේ ද්වේෂය ව්‍යාපාදයේ ක්‍රෝධයේ වෛරය ඇති වෙනවා. නමුත් ඒ පෝටිල ස්වාමීන් වහන්සේ බොහොම බුද්ධිමත් කෙනෙක්.
උන්වහන්සේ හිතුවා සරුවක්ඥන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටවෙන වචනයක අර්ථ ශූන්‍ය වන්ට බෑ. මේක යම්කිසි විශේෂ අර්ථයක් තියෙන්නට ඕනේ. මම සීලයෙන් පරිපූර්ණයි. මම ත්‍රිපිටකධාරී. මම ධර්මකථිකයි. මම ලෝක ප්‍රසිද්ධ උගති. එයින් මම හිස් බවක් නැහැ. නමුත් මට ප්‍රථම ධානයවත් නැහැ. රූපාවචර ධාන කිසිවක් නැහැ. අරූප ධාන කිසිවක් නැහැ. අභිඥා බල කිසිවක් නැහැ. මාර්ගඵල කිසිවක් මට නැහැ. එයින් මම හිස් පුජ්‍යලයක් නේද? හොඳයි. සරුවක්ඥන් වහන්සේගේ වචනයෙන් මා ලවා සාදුකාර මම දෙවන්නෙමි කියලා හිතේ දැඩි අදිෂ්ඨානයක් ඇති වුණා. මෙන්න බුද්ධිමන්තයන්ගේ සිරිත. තමන්ට යම්කිසි අප්‍රසාද වචනයක් ඇහුණා නම් එයින් තමා හිත හදාගන්නේ මේ විදිහටයි. තමන්ගේ අඩුපාඩුකම් හදාගෙන ඒ අඩුපාඩුව සම්පූර්ණ කරලා ඒ අඩුපාඩුව කියා දුන්න අය ලවා සාදුකාර ලැබෙන හැටේට පැවතීමයි ඥානවන්තයන්ගේ පැවැත්ම. ඉතින් මේ පෝටිල ස්වාමීන් වහන්සේ හිතාගත්තා මම හෙට උදේ පාන්දරම මගේ මේ අඩුව පුරවා ගන්නට මා පිටත් වන්නෙමි කියලා පාත්‍රයයි දෙපට සිවුරයි තැන්පත් කරලා තිව්වා. රාත්‍රී කාලේ උගන්නන ධර්ම පන්ති වලට උගන්වුවා. උදේ පාන්දර උගන්නන පන්තියට උගන්නලා කාටවත් නොකියා පාත්‍රයත් සිවුරත් අරගෙන පිටත් වුණා. උන්වහන්සේ දන්නවා යා යුතු තැන්. උන්වහන්සේ බොහෝම ආගන්තුක භික්ෂූන්ගෙන් ස්ථාන පිළිබඳව තොරතුරු අහලා දැනගෙන තිබුණා. එක ආරණ්‍ය සේනාසනයක හිටියා රහතන් වහන්සේලාම 39. එතෙන්ද වැඩියා. එහිදී සංඝ ඉෂ්ඨවර ස්වාමින් වහන්සේ ඉදිරියේ කියා හිටියා මට පිහිට වෙන්න මට භාවනා කමටහනක් කියා දෙන්න. ඒ රහතන් වහන්සේලා දන්නවා උන්වහන්සේ බොහොම බහුශ්‍රුතකම නිසා මානාධිකයි. එනිසා ඒක තුනී වෙන්න මා උපායක් කරන්නෙමි කියලා පිළිතුරක් දුන්න. ඇවැත්නි මට වෙලාවක් නෑ මේ දෙවෙනි ඉස්තවරයන් වහන්සේගෙන් ආගන්න කියලා. දෙවෙනි රහතන් වහන්සේත් එහෙම කළා. ඔහම 29 නමක් ළඟට ගියා. 29 නමක්ම භාවනා කමටහන් කියලා දුන්නේ නෑ. 30 වෙනියා හත්වැරිදී රහත් සාමණේරයන් වහන්සේ නමක්. ඒ රහතන් වහන්සේද දන්නවා දැන් මල් ළඟට එනවා මේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේ කියලා. සිවුරක් ඉරිච්චි සිවුරක් අරගෙන ගහක් මුලට වෙලා සිවුර මහමින් හිටියා මේ හත් අවුරුදු සාමණේරයන් වහන්සේ. එතෙන්දත් වැඩියා මේ පෝටල ස්වාමීන් වහන්සේ ගිහින් උත්කුට්ටුකෙන් වාඩි වෙලා කියා හිටියා සත්පුරුෂේ මට පිහිටක් වෙන්න. මම මෙහෙම ආවේ අද මේ ස්ථානෙට මගේ සසර දුක් අවසන් කරගෙන මඟඵල නිවන් සුව ලබන්න මට භාවනා මාර්ගයක් කියලා දෙන්න. සාමණේරයන් වහන්සේ කිවානේ ස්වාමින් වහන්සේ තරම් උගත් බහුශ්‍රුත කෙනෙක් මගෙන් මොනවද අහන්නේ? මං ස්වාමින් වහන්සේගේ වාසය අනුව බුණුබුරෙක් වගේනේ. මම යමක් ස්වාමින් වහන්සේගෙන් නේද ඉගෙන ගන්න කියලා. නැත සත්පුරුෂේ තමන් වහන්සේ ගමන්ගත් නිවන් මඟ මට කියලා දෙන්න. ඒකට උත්තරේ ලැබුණේ ස්වාමින් වහන්සේ මේ භාවනා වඩනවා කියන එක සෙල්ලමක් නෙමෙයි. මේ සඳහා තාම ගෞරවාන්විත ඉවසීමකුත් නිහතමානීත්වයකුත් තියෙන්නට ඕනේ. ඉතින් ස්වාමීන් වහන්සේ මාවැනි හත් අවුරුදු නමක් කියන උපදේශයට නිහතමානීව කන් දෙයිද? නෑ සත්පුරුෂේ, මට කියනවා නම් මේ පොකුණුන්ටත් මම බහින්නම්. එතන ළඟ තිබුණා වතුර පිරිච්ච පොකුණක්. එහෙනම් ස්වාමීන් වහන්සේ පොකුණට බහින්න. අනේ බැස්සා මේ දෙපටි සූරත් තෙමාගෙන. දැන් ගොඩ වෙන්න. ගොඩ වුණා. අයමත් උත්කුටකින් වාඩිලා කිව්වා සත්පුරුෂේ මට නිවන් මඟ කියා දෙන්න. හොඳයි ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ හිතන්නේ මහ පොළොව උඩ තුඹසක් තියෙනවා. මේ තුඹසේ සිදුරු හයක් තියෙනවා. මේ සිදුරකින් ගොයෙක් වාගේ සතෙක් ඇතුල් වෙනවා. මේ සතා එළියට ගන්න වටේට තියෙන තුඹස් සිදුරු පහ වහනවා. ඉදිරි වලින් තනකොළ වලින් මූඩි ගහලා වහනවා. ඊළඟට මැද්දේ තියෙන ප්‍රධාන සිදුර දිහා බලන් ඉන්නවා. එතකොට අර සතාට ඇතුලේ ඉන්න බැරුව එළියට එනවා. එතකොට අල්ලා ගන්න පුළුවන්. මෙන්න මේකයි ස්වාමීනි මගේ උපමාව. සාදු සාදු සත්පුරුෂේ දැම්මට තේරුණා.
තුඹසේ කිව්වේ මේ පංචස්කන්ධය නේද? තුඹසේ සිදුරුවයි කිව්වේ චක්කුසෝත ගාන ජීවා කාය මන කියන දොරටු හය නේද? මේක අභ්‍යන්තරයට යන සතා කිව්වේ අපේ චිත්ත සන්තානේ නේද? මේ දොරටු හයම නේද මේ සිතරින් ගන්නෙ මතු වෙන්නේ. දැන් ඉතින් ඒ ඇස කන නහය දිව කය කියන මේ දොරටු පහ වහලා මනෝ ద్వාරයේ ගැන විවෘතව බලාන ඉන්නකොට මේ සිත අපට ආબોධ කරගන්න පුළුවන් නේද? සාදු සාද යම්මන් තේරුම් ගත්තා චිත්තානුපස්සනා වඩන ඇති ඔබ වහන්සේට බොහෝම ස්තුතියි. ඔබ වහන්සේ දීර්ඝාස වේවා කියලා සවැත් නුවර ජේතවනාරාමයේ දිහා බලාගෙන ගහක් මුල වාඩි වුණා. බුද්ධාන්තර හතක බොහෝ කුසල් පාරමී පුරාගෙන පුත්තමේ එවැගේම අතේ රේඛා වගේම මඟඵල නිවන දක්වා යන භාවනා මාර්ගයේ වටහා ගන්න පුළුවන් ඥානවන්තයෙක් උන්වහන්සේ චිත්තානුපස්සනාව පටන් ගත්තා. උන්වහන්සේට වැඩි වෙලා ගියේ නැහැ. චිත්තානුපස්සනාව සඳහා මනසකාරය යදාන ඉන්නකොට පළමු කොට උපචාර සමාධිය කියන කාමාචර සමාධිය පහළ වුණා. කාමාචර සමාධිය පහළ වෙනකොට ඒ අනුව ඊට අනතුරුව තමන්ගේ මේ රූපකාය පිළිබඳව පටික්කෝල මනසකාරයෙන් ප්‍රථම ධ්‍යානය, ඊළඟට නීලකසින, පීතකසින, ලෝහිතකසින, ඕදාතකසින කියන මේ වර්ණකසින තුලින් රූප ධ්‍යාන හතර, අරූප ධ්‍යාන හතර සියල්ල පහළ කරගන්න බොහෝම ඉක්මනින් පුළුවන් වුණා. ඊළඟට රූපකාය සම්බන්ධව රූප කලාපයන් මැනවින් දකිමින් ඒ රූප කලාප සියල්ලම එකක් එකක් ගානේ ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන වශයෙන් සම්වර්ෂණය කළ හැකි වුණා බොහොම ශීඝ්‍රව. ඊළඟට මේ රූපකාය සුරු කරගෙන පවට්නා වූ චිත්ත සන්තානේ නම් වූ නාමකාය පිළිබඳව චිත්ත චෛතසික ධර්මයන් වෙන වෙනම උන්වහන්සේට අරමුණු කරගන්න පුළුවන් වුණා. අන්තිමේදී නාම රූප ධර්ම සියල්ලම ලක්ෂණ ආදී වශයෙන් මෙනෙහි කරමින් ඊළඟට හේතුඵල සම්බන්ධතාව මෙනෙහි කරන්න පටන් ගත්ත පටිච්ච සමුප්පාදය අනුව. ඊළඟට උන්වහන්සේට පුළුවන් වුණා සම්මර්සන ඥානය පුදවා ගන්න. අතීත වූද අනාගත වූද වර්තමාන වූද මේ නාම රූප සංස්කාර සම්පින්දනය කරමින් ත්‍රිලක්ෂණයට හැරෙව්වා සම 40 ආකාරයෙන්. ස්වල්ප වේලාවකින් උද්‍යව්‍ය ඥාන පහළ වුණා. දසමහා උපක්ලේශයන් ජයගත්තා. භංගානුපස්සනා විපස්සනාවට නැමුණා. ශීඝ්‍ර ලෙස තීක්ෂණ ලෙස භංගානුපස්සනා විපස්සනා ඥානෙ වඩමින් උන්වහන්සේට පුළුවන් වුණා ඉතිරි විපස්සනා ඥාන සියල්ලම භයතුපත්ඨාන, ආදීනව, නිබ්බිදා, මුංචිතකම්මිතා, පටිසංකානුපස්සනා, සංකාරුපේක්ඛා ඥාන ශීඝ්‍රව පහළ කරගන්න පුළුවන් වුණා. ඔය අවස්ථාව සාරවත්ඥන් වහන්සේ බුදු ඇසින් බලාගෙන සවනංගන බුදුරැස්මාලා මැද්දේ සාරවත්ඥන් වහන්සේ වැඩ ඉන්න හැටි දක ගන්න අදිෂ්ඨාන කරලා බුදුරැස්මාලාක් විහිදුවලා මේ ගාථාව දේශනා කළා. සැබවින් මේ ගාථාව සවන් දීගෙන ඉන්න අතරදී ඒ විපස්සනා ඥාන සියල්ල මුදුන්පත් වී අනුපිළිවෙලින් සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත යන සතර මාර්ගඵලානුක්‍රමයෙන් සර්ව ක්ලේශයන් ප්‍රහාණය කරමින් අරිහත්වයෙන් නිර්වාණ ධාතුව සාක්ෂාත් වුණා. අරිහත් මාර්ගඥාන අවස්ථාවේදී අභිඥා බල 6ක්, පටිසම්භිදා ඥාන 4ක් මේ සියල්ලම උන්වහන්සේට පිහිටියා. දැන් උන්වහන්සේ සරුව සම්පූර්ණ මහා රහතන් වහන්සේ නමක් බාටපත් වුණා. උන්වහන්සේ අදිෂ්ඨාන බලයෙන් එලාගෙන සිටිය ආසනයත් එක්ක මහසට පැන නැගුණා. තත්පරයකින් සෙනෙකින් සරුවඥන් වාස වැඩෙන්නේ ජේතවනාරාම ගන්ධකුටියට පාත් වෙලා සරුවඥන් වහන්සේගේ අටෝරාසයක් මඟුල් ලකුණෙන් බබලන ශ්‍රීපාද පත්මේ පිරිමඳමින් වන්දනා කොට එකත් පසක වාඩි වුණා. සරුවඥන් වහන්සේගේ සාදුකාරය ලැබුණා. මෙන්න මෙහෙමයි ඥානවන්තයෝ තමන්ගේ ආත්මය දමනය කරගන්නේ, තමන්ගේ ජීවිතයේ දියුණුවෙන් දියුණුවට පමුණවා ගන්නේ. දැන් මෙතෙන්දී අපි සලකා බලන්නට ඕන මේ රහතන් වහන්සේ බුද්ධාන්ත රහතක හිත දියුණු කරගෙන ආවා. ත්‍රිපිටක ධර්ම ඉගෙන ගත්තා.
ත්‍රිපිටක ධර්මයේ උගැන්නුවා. ඒවා සම්බන්ධව ගැඹුරට ආබෝධයක් ඇතුව ආවා. හැබැයි ඒ ජීවිතවලදී උන්වහන්සේට සෝවාන් ආදී මාර්ගඵල ලැබුණේ නැහැ. ඒ සම්බන්ධව සිත යෙදුවේ නැහැ. නමුත් පැවිද්දක වශයෙන් කළ යුතු සීලම ආචාර ධර්ම උන්වහන්සේ සම්පූර්ණ කරගෙන ආවා. ඒ සියල්ලම සිදු කළා තියෙන්නේ නිර්වාණ ආબોධයේ පතාගෙන. ඒ නිසා භවයෙන් භවයට උන්වහන්සේට උපනිශ්‍රේ වුණා. නැවත නැවතත් බුදුසසුන් සම්මුඛ වෙමින් ඒ සසුන්හි පැවිදි දම් පුරන් උන්වහන්සේට වාසනාව ලැබුණා. මේවට කියන උපනිශ්‍රේ ප්‍රත්‍ය කියලා, ප්‍රකෘතෝපනිශ්‍රේ ප්‍රත්‍ය කියලා කියනවා. ඒ කියන්නේ පුරුදු කරන දේ භවයෙන් භවයට තමන්ට ලැබෙන බව. ඊළඟට මේ බුද්ධ ශාසනය වෙනකොට උන්වහන්සේ රහත් වෙන්න තරම් ඒ බුද්ධිය ප්‍රඥාව මොහුකුරවා ගිහින් තිබුණා. ඒ වගේම සරුවඥන් වහන්සේගේ ආවාදයක් ලබාගෙන එකම ආසනයේදී සතර මග ඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න තරම් උන්වහන්සේ සමර්ථ වුණා. දැන් අපි සලකා බලමු බුද්ධ ශාසනයේ තියෙන පරමාර්ථය. බුද්ධ ශාසනයක් ඕනෑ වෙන්නේ දෙව්ලෝකට යන්න නෙමෙයි, බමලෝකට යන්නත් නෙමෙයි, අරූප ලෝකයට යන්නත් නෙමෙයි, චක්‍රවර්ති වෙන්නත් නෙමෙයි, ප්‍රදේශ රාජ්‍ය ලබන්නත් නෙමෙයි, වෙන යම් කිසි ලෝකයේ තියෙන උසස්ය සම්මත දෙයක් ලබන්න නෙමෙයි. බුදු ශාසනයක් අවශ්‍ය වන්නේ මෙලව හිතසුව පරලෝ සුගතිය කෙලවර අමා මහ නිවන සාක්ෂාත් කරගන්නටයි. හේතුව සාංසාරික වශයෙන් සලකා බැලීමේදී සරුවඥන් වහන්සේ දේශනා කළා තියෙනවා, මේ ලෝකේ සෑම සත්‍යයක්ම මේ කුරු කුහුඹුවන් මැසි මඳුරුවන් පවා චක්‍රවර්තින වූ කෙනෙක් නැ, සක්දෙව් රජන වූ කෙනෙක් නැ, බ්‍රහ්ම රාජන වූ කෙනෙක් නැ, භවග්‍රේත් නොගිය කෙනෙක් නැ, සුද්ධාවාස පාට විතරයි නොගින් තියෙන්නේ. හැබැයි ඉරිදීෙන් ඒකට ගිහින් තියෙන අභිඥා බලේ උත්පත්ති වශයෙන් ගිහින්නේ. ඒකට යන්නේ අනාගාමිනොත් පමණයි. ඒ නිසා මේ දීර්ඝ සංසාරයේහි එකවරක් නෙමෙයි, සියවරක් නෙමෙයි, දහස්වරක් නෙමෙයි, අසංඛේය අප්‍රමේය වාරවල බඹලෝ ඉපදෙලා තියෙනවා, දෙව්ලෝ ඉපදෙලා තියෙනවා, අනේක විද සම්පල් ලැබලා තියෙන ඒ සියල්ලට වඩා වැඩියෙන් ඉපදෙලා තියෙන සතර අපාය. සතර අපාය තමයි මිනිසයන් නෙමෙයි සීලම සත්‍යයන්ගේ නිවස. චත්තාරෝ අපායානාම සකගේ සදිසා කියලා තියෙන පමත්තස්සේ නාම චත්තාරෝ අපාය සකගේ සදිසා. ප්‍රමාදෝ පුජ්‍යලාට සතර අපාය තමන්ගේ සිය නිවස වගේ. ඒ තරමට සංසාර ගමන අති දීර්ඝයි. ඒ දීර්ඝ වූ සංසාරේ නොවින්ද සැපක් නැ, නොවින්ද දුකක් නැ. යම් සැපයක් ලැබුවා නම් ඒකත් తాවකාලිකයි. සදාකාලික සැපයක් තුන් ලෝකේ කොහෙවත් නැති නිසා අපේ සරුවඥන් වහන්සේ විෂය අසංකේය කල්පලක්ෂ්‍ය සිටම පාරමී සම්භාර පුරාගෙන ඇවිල්ලා ලෝතුරා බුදුනේ සදාකාලික සෝය තමන් ආબોධ කරගෙන ලෝවැස ජනතාවට ආબોධ කරනු පිණිසයි. එනිසා සරුවඥන් වහන්සේගේ දේශනේ සඳහන් වෙනවා, නහි සීලවතං හේතු uppajjanti tathagata attakkara tīnipada sambuddhena pakāsitā. ලෝවැස ජනතාව සිල්ලුතුන් කරන්න තථාගතයන් වහන්සේ පහළ වුණා නෙමෙයි, ලෝවැස ජනතාව දෙව්ලෝ බමලෝ උත්පත්ති ලබා දෙන්න පහළ වුණා නෙමෙයි, අකුරු අටක් ඇති පද තුනක් ආબોධ කරවන්නටයි තථාගතයන් වහන්සේලා පහළ වෙන්නේ. අකුරු අටක් ඇති පද තුන තමයි අනිච්ඡං දුක්ඛං අනාත්තා කියන මේ පද තුන. අනිච්ඡං කියනකොට අකුරු තුනයි, දුක්ඛං කියනකොට අකුරු දෙකයි, අනාත්තා කියනකොට අකුරු තුනයි. සියල්ල අකුරු අටයි. මේ අකුරු අටේ පද තුන හරියට තේරුම් ගත්තනම් තුන් ලෝකේම ආબોධ කරගත්තා වෙනවා. තුන් ලෝකයට ඇති සීලෝම හිත ඇති හිත නැති සංස්කාර ධර්ම මේ පද තුනට යට. සෑම සංස්කාරයක් ඇති වෙනව නැති වෙනව අනිත්‍යයි. ඇති වෙමින් නැති වෙමින් නිරතුරු පෙළෙන බැවින් දුක්ඛයි. කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි. මේ කියන தත්ය ආબોධ කරගත්තා නම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමේ මාර්ගයට පියනගන්න ලැබෙනවා. పంచఖන්දේ අනිච්ඡතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිම් පටිලබති, පංචන්නං කන්දානං නිරෝධෝ නිච්ඡන් නිබ්බානන්ති පස්සන්තෝ සම්මත නියාමං ඔක්කමති. මේ පංචස්කන්ධයේ කියන
සන්තානය අනිත්‍ය වශයෙන් හරියට නුවණින් දැකගත්තා නම් අනුලෝම ශාන්තිය නම් විපස්සනා ඥාන ලැබෙනවා. පංචස්කන්ධයාගේ නිරෝධය වූ නිර්වාණය නිත්‍යයි කියලා අවබෝධ කර ගැනීමේදී සම්මත්ත නියාම කියන ලෝකෝත්තර මාර්ගයටපත් වෙනවා. පංචස්කන්ධේ දුක්ඛතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටලබති පංචාන්නං කන්දානං නිරෝධෝ සුඛං නිබ්බානං තිපස්සන්තෝ සම්මත්ත නියාමං උක්කමති. මේ පංචස්කන්ධ සංඛ්‍යාත සන්තානයේ දුක්ඛයක් කියලා අවබෝධ කරගත්තා නම් අනුලෝම ශාන්තිය කියන විපස්සනා ඥාන පහළ වෙනවා. පංචස්කන්ධයාගේ නිරෝධය වූ නිර්වාණය සපයි කියා මෙනවින් දැකීමේදී සම්මත්ත නියාම කියන ලෝකෝත්තර සතර මාර්ගයට පත් වෙනවා. පංචස්කන්ධේ අනත්තතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං ප්‍රතිලබති පංචන්නං කන්දානං නිරෝධෝ පරමත්තං නිබ්බානං තිපස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති. මේ පංචස්කන්ධ සන්තානය අනත්තයි අනත්තයි කියා නුවණින් දැකගත්තා නම් විපස්සනා ඥානෙ ලැබෙනවා. පංචස්කන්ධයාගේ නිරෝධය වූ නිර්වාණයේ පරමාර්ථය කියා දැකීමෙන් සම්මත්ත නියාම කියන ලෝකෝත්තර මාර්ගයට පත් වෙනවා. මෙතන මේ අනුලෝමිකං කන්තිං කියන්නේ සියලුම විපස්සනා ඥානයට නමක්. අනුලෝම ශාන්තිය කියන නමින් අවස්ථා තුනක් හඳුන්වනවා. මෘදු අනුලෝම ශාන්තිය, මධ්‍යම අනුලෝම ශාන්තිය, තීක්ෂණ අනුලෝම ශාන්තිය කියලා. ඔය පාද තුනට මුළු විපස්සනා ඥාන සියල්ලම ඇතුළත් වෙනවා. සම්මත්ත නියාම කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මේ මාර්ග ඥාන හතරට නමක්. දැන් අපි සලකා බලන්නට ඕන මේ ගැඹුරු විපස්සනා ඥානය කෙසේ අපි ලබන්නේමුද කියලා. සැබවින්ම බෞද්ධයෙකු වශයෙන් අනුපිළිවෙලින් පියනැගිය යුතු මාර්ගයක් මේ නිවන් මඟ. බුදුරජාණන් වහන්සේ පහාරාද සූත්‍රයේ දේශනා කොට වදාලා ඒව මේව කෝ පහාරාද අයන් ධම්මෝ ධම්ම විනයෝ අනුපබ්බ සික්ඛා අනුපබ්බ කිරිය අනුපබ්බ පටිපදා. මේ මහා සාගරය එක තැනින් ගැඹුරු වෙලා නැතුව වගේ බුද්ධ ශාසනය එක වරණම අරිහත්ය ලබා දෙනවා නෙමෙයි. අනුපිළිවෙලින් හික්මෙන්නට ඕනේ. සීලය කියන එක අනුපිළිවෙලින් පුරුදු කරන්නට ඕනේ. ඉස්සෙල්ලා තිසරණය, ඊළඟට පංචශීලය හෝ ආජීවෂ්ටමග සීලය, උපෝසත වාසයෙන් අෂ්ටාංග සීලය, නිත්‍ය වාසයෙන් ගාහට දස සීලය, ඊළඟට සාමනීර දස සීලය, ඊළඟට කෝටියක් සංවර උපසම්පදා සීලය, ඊළඟට 13ක් වූ දුතාංග ධර්ම. මේවා සීලයට සම්බන්ධ අනුපිළිවෙලින් ගැඹුරු වෙලා යනවා. එවාගෙම සමාධියත් අනුපිළිවෙලින් යන්නේ. ඉස්සෙල්ලාම පරිකාරම සමාධිය, ඊළඟට උපචාර සමාධිය, ඊළඟට ප්‍රථම ධ්‍යාන සමාධිය, ඊළඟට දෙවෙනි ධ්‍යානෙ, ඊළඟට තුන්වෙනි, හතරවෙනි, සමහර කෙනෙකුට පස්වෙනි, ඊළඟට අරූප ධ්‍යාන හතර එකින් එකට ඉහළට, මේ වගේම අභිඥා බාල අනුපිළිවෙලින් යන්නේ. ඔයගෙම විපස්සනා ඥාන අනුපිළිවෙලින් යන්නට ඕනේ. ඉස්සර වෙලාවම සම්වර්සන ඥානෙ, ඒකට කොටින්ම කියනවා නම් මුලින්ම දිට්ඨි විසුද්ධියට අයිති වෙන නාම රූප පරිච්ඡේද ඥානය, ඊළඟට ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය, මේ දෙක සම්පූර්ණ කළ සම්වර්සන ඥානය, උද්‍යාව්‍ය ඥානය, භංගානුපස්සනා ඥානෙ, භයතුපාට්ඨාන ඥානෙ, ආදීනවානුපස්සනා ඥානෙ, නිබ්බිදානුපස්සනා ඥානෙ, මුංචිතුකම්මිතා ඥානෙ, පරිසංකානුපස්සනා ඥානෙ, සංඛාරූපේකා ඥානය, ඊළඟට අනුලෝම ශාන්තිය කියන තීක්ෂණ අනුලෝම ශාන්තිය කියන මාර්ග චිත්ත වීතියේ අනුලෝම ඥානය, ඊළඟට සෝවාන් මාර්ගය, ඊළඟට සෝවාන් ඵලය, ඊළඟට ප්‍රතිවේක්ෂා ඥාන පහ, ඊළඟට අයමත් විපස්සනා ඥාන වීති ගින් සකදාගාමි මාර්ග චිත්ත වීති අනුපිළිවෙලින් අරිහත් මාර්ග චිත්තීත්වයේ එකින් එකට අනුපිළිවෙලින් යනවා. මේ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරිය, අනුපුබ්බ පටිපදා කියා බුද්ධ වචනේ සඳහන් වන බැවින් බොහෝ බෞද්ධයන් හිතෙනවා අපට මේ විදිහේ ගැඹුරු භාවනාවක් කරන්න කාලය නැහැ, වෙලාව නැහැ, තැනක් නැහැ, පහසුවක් නැහැ කියලා. නමුත් බුදුරජාන් වහන්සේ අපට උගන්වලා තියෙනවා හිත දියුණු කරගන්න කැමති අයට හැම වෙලාවම කොටින්ම කියනවා නම් නින්දක් නැතුව සතර ඉරියව් පවත්වන, තමාගේ දෛනික කටයුතු කරන අවස්ථාව පවා තමාගේ හිත දියුණු කර ගැනීමේ භාවනා මාර්ගයක් බවට පමුණවා ගන්න පුළුවන් බව. නිදසුණක් වශයෙන් කියමු. සතිපට්ඨාන අට කතාවේ තියෙනවා කුරුරට කම්මාස ධම්ම නියංගමේ
ගෙවල් වල වැඩ කරන දැසිදස් කම්කරුවෝ පවා කුඹුරට යද්දි එවාගෙම ගොවිපලට යද්දි ගව ගාලට යද්දි එහෙම නැත්නම් වතුර ගේන්න යද්දි හැම වෙලාවෙම භාවනාවක් කරනවා. දින් තොටු පොළවට පෑන් තොටු පොළවට වතුර ගේන්න යන දාසීවරු සම්මුඛ වුණාම කතා කරන අම්මේ අක්කේ මොනවද කරන භාවනාව කියලා. කවුරු හරි කිව්වොත් අනේ මම භාවනාවක් දන්නේ නැහැ කියලා එයාට ආවාද කරනවා. කියලා භාවනාවක් කියලා දෙනවා. කවුරු හරි කිව්වොත් මං අහවල් භාවනාව කරන්නේ සාදු සාදු ඔබ වෙනුවෙන් අප වෙනුවෙන් තමයි ලෞතුරා බුදුරජාන් වහන්සේ පාරමී පොළ බුදු වුණේ ඔබේ ජීවිතයේ වාසනාවයි ඔය භාවනාව හොඳින් කරගන්න කියලා. මේ තරමට හැම කටයුත්තකදීම ජීවල් දොරවල වැඩ කරන දසදස් කම්කරුවෝ පවා භාවනා කරන්න පුරුදු වුණා නම් අනිත් අය ගැන කවර කතාද? ඒක නිසා තමන් කරන සෑම ක්‍රියාවකදීම කුසල චිත්තයක් පහළ වෙන හැටේට භාවනා මානසිකාරයකින් දවස ගෙවීම පහසු විහරණයක් වේදවා. එයින් වැඩ කටයුතු අල් වෙන්නේ නැහැ. වැඩ කටයුතු බොහෝම නිරවුල්ව කරගත හැකි වෙනවා. මොකද කාරණේ භාවනා කියන්නේ හිත තිරු දියුණු කිරීම, හිත පුරුදු කිරීම. දැන් අපි නිදර්ශනාක් වශයෙන් කියමු. අර කුඩා ගිරාපැටයෙකුට පුරුදු කළා අට්ටි කිය කියා ඉන්න කියලා. මේ ශරීරය ඇට සැකිල්ලක් කියලා හිතාගෙන අට්ටි කියමින් ඉන්න කිව්වා. ඉතින් මේ කුරුළු පැටියා කියන්නේ ගිරාපැටියා අත්තක වාඩි වුණත් මේ පියාඹමින් හිටියා වෙන වැඩකට වාඩි වුණත් හැම වෙලාවෙම අට්ටි 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 කිය කිය ඉන්නවා. ඉතින් මේ සතාට මොනතරම් ඒකින් හිත පිරිසුදු වෙනවද? එක දවසක් කුක්කුස්සෙක් කැවෙලා මේ ගිරාපැටවා දැහගෙන ගියා. ඉතින් මේ සාමනේරීවරු අත්පොළ සංගාලා කොහොම නමුත් මේ ගිරාපැටවා නිදහස් කරගත්තා. ගිරාපැටවාට සාත්ව සම්පායන් කළ ඇසුවා බුද්ධ රක්කිත ඔබ මොකද හිතුවේ මේ කුස ගහගෙන යනකොට? ගිරාපැටවා කිව්වා ආර්යාවෙනි මට හිතුණා මෙහෙම ඇට සැකිල්ලක් විසින් ඇට සැකිල්ලක් දැහගෙන යනවා කොතන ඇති මේ ඇට සැකිල්ල විසිර යනවා කියලා. සාදු සාදු බුද්ධ රක්කිත ඔබට අනාගතයේට මේක හේතු වෙයි ඕකම කරන්න කිව්වා. සැබවින්ම මේ ගිරාපැටවා පෙර ජාතිවල පුරුදු කරපු කෙනෙක්මයි. ඊළඟට මේ ගිරාපැටවා සුගති ලෝකයකට පත් වෙලා නැවත ලංකාවේ බුදු සසුන පහළ වූ කාල පරිච්ඡේදයේදී අනුරාධපුර ප්‍රදේශයේ ඉපදෙලා සෑගිරියේ පැවිදි වුණා. මාතිස්ස නමින් පැවිදි වුණා. ඕම ලස්සන ශරීරය. එක දවසක් උදේ පාන්දර සෑගිරියේ ඉඳලා අනුරාධපුරයට පිටිසුඟා වඩින්දී ගෙදරක අබුසමියන් වශයෙන් ඉඳලා අමනාප වෙච්ච තරුණ කාන්තාවක් ඇලඳ පැලඳගෙන තමන්ගේ දෙමව්පියන් බලා හිමිදිරි පාන්දර යනකොට මේ ස්වාමීන් වහන්සේ පිරිසුඟා වඩනවා තනියම. ස්වාමීන් වහන්සේ ඈත බලන්නේ නැහැ, යුග මාත්‍ර බලාගෙන අට්ටික භවනාමයි කරන්නේ. උන්වහන්සේගේ රූප විලාසය දැකලා මේ කාන්තාව කෙලෙස් සිතකින් සිනා වුණා. ස්වාමීන් වහන්සේ හිටගෙන මේ මොකද්ද සද්ද කියලා අට්ටි අට්ටි කියන මානසිකාරයෙන්ම බැලුවා. බානකොට පෙනී ගියේ කාන්තාවක් නෙමෙයි ඇටසැකිල්ලක්. ඒ ඇටසැකිල්ල අරමුණු කරගෙන හිත සමාධි වුණා. සමාධි වෙමින් විපස්සනාට හැරුණා. ඒ හිත පීවරේදීම සෞකලෙස් නසාරහත් වුණා. බලන්න ගිරා පැටවේකු කරපු භාවනාවෙන් ඊළඟ ආත්භාවයක බුදු සසුන පැවිදි වෙලා අරිහත්ත්වේ සාක්ෂාත් කරන්නේ කුසලයේ හේතු වෙච්ච හැටි. මේක නිසා අදාදාපට මේකේ මඟඵල නිවන් සුව ලැබෙතොත් ලැබේවා, නොයසේනම් මතුමත්තේ කවදා හරි ඒ මඟඵල නිවන දක්වා යාගන්නට බලවත් උපනිශ්‍රයක් වෙනවා අද කාලයේ වඩන භාවනා මානසිකාරය. එනිසා භාවනා කියන මේ උතුම් වචනේ බොහෝම ගරු කටයුතු වචනයක්. මේ භාවනා කියන කොටස් දෙකක් තියෙනවා, සමත භාවනා, විපස්සනා භාවනා. සමත භාවනාවෙන් කෙරෙන්නේ නිතර නිතර විසිරි විසිරි පවතින නීවරණයන්ගෙන් අඳුරු වෙන මේ සිත එක්තරා කුසල් අරමුණක එකඟත්වයට පමුණුවා ලීමයි. නීවරණාදී උපක්ලේශයන් සංසිඳුවමින් හිත එක් අරමුණක පිහිටවන්න පුළුවන් බව මේ සමත භාවනා හැටියට හඳුන්වනවා. ඒකෙදි අරමුණු කරන්නේ විශේෂයෙන්ම සම්මුති වචනය, සම්මුති අරමුණක්. සම්මුති අරමුණේ තමයි හිත සමාධි වෙන්නේ. ඒ සමාධිය ඇති වෙනකොට අර දැන් නිදසුනක් කියනවා නම් නිවාතේ පන්දීපච්චීනං තිතිවිය. ඒ කියන්නේ පහනක් දැල්ලුවාම හුලං වදින්නේ නැති තැනක පහන් සිලුව බොහෝම නිසංසලව දැල් වෙනවා.
ඒකේ ආලෝකයේ පිරිසුදුයි. ඒ වාගේ නිසංසල බාට පමුණුවාලීම මේ සමත භාවනාවෙන් සිදු වෙනවා. කුලඟින් හෙලවි හෙලවි තියෙන පහන් දැල්ලක් නම් ඒකේ ආලෝකයේ පිරිසුදු නැහැ. හිත පිරිසුදු වෙන්න අර හුලං වහමන් නැති තැනක දැල්ලෝ පහන් සිලුව වගේ නිශ්චල භාවයට පමුණුවා ගන්නට ඕනේ. ඒ සඳහා භාවනා කර්මස්ථාන 40ක් තියෙනවා. කසින භාවනා 10යි, අසුභ භාවනා 10යි, අනුස්සති භාවනා 10යි, බ්‍රහ්ම විහාර භාවනා 4යි, අරූප භාවනා 4යි, ආහාරේ පටික්කුල සංඥා භාවනා 1යි, ධාතු මනසිකාර භාවනා 1යි, සියල්ල 40යි. ඔය 40න් 30ක් තියෙනවා ධ්‍යාන වැඩෙන. කසින 10, අසුභ 10, කායගත සතිය, ආනාපාන සතිය, බ්‍රහ්ම විහාර 4 සහ අරූප සමාපatti 4. 10ක් තියෙනවා ධ්‍යාන වැඩෙන්නේ නැති උපචාර සමාධිය කියන කාමාචර සමාධිය ලැබෙන භවනා 10ක් තියෙනවා. අනුස්සති 10න් 8කුත් ආරේ පටික්කුල සංඥාව ධාතු මනසිකාරී කියන භවනා 10. ඒ භවනා 10ත් උපචාර සමාධිය ලබාගෙන අර විදිහේ අර්පණා සමාධි කියන ධ්‍යාන වඩන්න මඟ පාදා ගන්න පුළුවන්. පාදක කර ගන්න පුළුවන්. බුද්ධ ශාසනයේ මේ භාවනා ක්‍රම සමත භාවනා ක්‍රම කරන්නේ සැබවින්ම බඹලෝ යාමේ අපේක්ෂාවම නෙමෙයි. මේ සමත භාවනාව යානිසංශ පහක් විශේෂයෙන් ලැබෙනවා. දැන් බාහිර තාපසූරු අබුද්ධෝත්පාද කාලවලත් මේ සමත භාවනා වඩමින් ධ්‍යාන උපදවනවා. ඒ ඇත්තන්ගේ බලාපොරොත්තුව තියෙන්නේ බඹලෝ යන්න. අභිඥා බල ඉපදවීම හා බඹලෝ යාම කියන අවස්ථා දෙක ඇත්තන්ට පිහිටෙනවා එයින්. අපේ බුදුරජාන් වහන්සේ පස්චිම භවයේ උත්පත්තිය ලැබෙන දවසේදී අසිත කාලදේවල තාපසතුමා අභිඥාලාභී අෂ්ඨ සමාපත්තිලාභී කෙනෙක්. ඔය වගේ මාලාර කාලා මුද්දකරා පුත්‍ර දෙන්න සමාපත්තිලාභී දෙන්නේ. ඒ වගේ ඉඳලා තියෙනවා. නමුත් ඒ ආයත මේ විපස්සනාට යොමු වීමේ පිළිවෙතක් දන්නේ නැහැ. අපේ බුද්ධ ශාසනයේ තියෙන සමත භාවනාවේ ප්‍රධාන අරමුණ තමයි විපස්සනාවට පදනම් කර ගැනීම. සමත භාවනාවෙන් විපස්සනාවට හැරිලා තමයි මගඵල නිවනටපත් වෙන්නේ. සමත භාවනා නොවඩා විපස්සනා වඩන ක්‍රමයක් තියෙනවා. සමත භාවනාවේදී අරමුණ සම්මුති අරමුණක්, විපස්සනා භාවනාවේ අරමුණ පරමාර්ථ අරමුණක්. නිදසුණක් වශයෙන් කියනවා නම් අපි කේසා 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 කියලා ඉසකේ යන්නේ කේසා කියන්නේ සම්මුතියෙන් භාවනා කරතොත් අපට පුළුවන් ප්‍රථම ඥාන උපදවන්න. ඒක සමත භාවනාවට අරමුණු වෙච්ච සම්මුති අරමුණක්. ඊළඟට විපස්සනාට හැරෙනකොට ඒ කේසා කියන කොටසේ එක එක හිසකේ ගහක් අරගෙන හිතින් ඒ හිසකේ ගහේ තියෙන රූප ටික වෙන් කර ගන්නවා. ඔය හිසකේ ගහක තියෙන රූප කලාප පහක්. ඒ කියන්නේ හිසකේ ගහේ හිස වෙලා සිටි සමයේ බැසගත් මුල් තලයේ තියෙන රූප කලාප දෙකක් කියන්නේ මේ රූප කලාප පහක් තියෙන කර්මජ රූප කලාප දෙකක් තියෙනවා. කාය දසක භව දසක කියලා. චිත්තජ සුද්දාෂ්ටක උතුජ සුද්දාෂ්ටක ආහාරජ සුද්දාෂ්ටක කියලා අටේ කලාප තුනක් තියෙනවා. රූප වාසයෙන් තියෙන 54ක්. එතකොට හිස වෙලා සිටි සමය බැසගත්තේ හිසකේ ගහේ මුල් තලයේ තියෙනවා රූප 44ක්. ඊළඟට හිස වෙලා සිටි සමෙන් උඩට මතුවෙච්ච කොටසේ තියෙනවා රූප 8ක්. උතු සමුන්ත්‍රාණයක රූප 8 පමණයි. ඒ රූප සියල්ලම විපස්සනා නුවණින් දැක ගන්න සමර්ථ වෙන්නට ඕනේ. ඒ සමර්ථ වෙන්නේ සමත භාවනාවෙන් ලබාගත් ආලෝකයෙන්. ඒ ආලෝකයේ මේ හිසකේ ගාට යොමු කරාම ඒ රූප කලාප වෙන්කොට දැකගත හැකි වෙනවා. දැකගෙන එක එක රූපයක් අරගෙන ඒකේ අනිච්ඡත්වය, දුක්ඛත්වය, අනත්ත්වය කියන තුන් ආකාරයේ විපස්සනාට නගනවා. අන්න විපස්සනා කියන්නේ මේකයි. එතකොට හිසකේ ගහේ නීල වර්ණ ආරමුණු කරගෙන නීල කසිනේ වඩන්න පුළුවන්. ඒක සමත භාවනාවක්. ඒ කසින භාවනාවෙන් අනතුරු විපස්සනාට හැරිලා ඒ හිසකේ ගහේ තියෙන රූප කලාප වෙන් කරගෙන ඒක ත්‍රිලක්ෂණයට හරවනවා. අන්න විදර්ශනා භාවනාව. මේ විදිහට තමයි සමත භාවනා විපස්සනා භාවනා දෙක එකකට ප්‍රත්‍ය වෙන්නේ. සමත භාවනා වැඩිමින් විපස්සනාට පහසුව ලැබෙනවා. තීක්ෂණ ලෙස නාම රූපයන් දැක ගැනීමේ ශක්තිය සමත භාවනා වඩන්නෙකුට ලැබෙනවා. එසේ නමුත් ඒ ධ්‍යාන වැඩිම කියන එක හැම දිනාටම හැම වෙලාවෙම පුළුවන් දෙයක් නොවේ. ඒ සඳහා විවේකී ඕන. ගුරු උපදේශ ඕන.
ඉස්සර කාලේ නම් බොහෝ දීර්ඝ කාලාන්තරවල නුවණ දිනු කරගත් මහා පුණ්‍යවන්තයන්ට බොහෝම සුළු මොහොතකදී කෙටි උපදේශයකදී ප්‍රයෝජන ලබන්න පුළුවන්. දැන් අද කාලේ හැටියට අපේ ගුරු උපදේශ ලැබමින් සමාහට දින ගණන්, සති ගණන්, මාස ගණන්, වසර ගණන් උත්සාහවන්ත වෙන්න ඕනේ. එසේ නමුත් වෙන් වෙලා කරන්න කාලය නොමැති බැවින් ඒ ලැබෙන අවස්ථාවල තමාගේ හිත භාවනාවට යොමු කරන්න පුරුදු වෙන්න ඕනේ. අපි ඒ සඳහා කෙටි උපදේශයක් දෙනවා නම් මෙහෙමයි. උදේ පාන්දර අවදි වෙනකොට අපි හිතෙනවා මේ රාත්‍රී නිදාගෙන ඉන්න කාලය තුල පහළ වූ චිත්ත චෛතසික රූප ධර්ම ඒ තැනම ඇතුව නැතුව ගිය අනිත්‍යයි, ඇතිවීමෙන් නැතිවීමෙන් පිළිපිලි පැවතුනා දුකයි, කැමතිසේ නොපැවතිය ගිය අනත්තයි කියලා අපි හිතෙනවා. කෙලින්ම මුළු රාත්‍රී නිදාගත්ත කාලයේම අපි භාවනාවට නැගුවා. ඊළඟට තවත් දුරට අපි ඒක සම්මුති වශයෙන් හිතෙනවා. මේ නිදාගෙන හිටිය ඇඳ හදාපු වඩු බාසුන් නැහැලා කර්මාන්ත කරුවෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා. මේ එලා තියෙන ඇඳ ඇතිල්ලේ කොට්ට මෙත් ආදී නිෂ්පාදනය කළ අය, මිලට දුන්න අය, එවාගේ මෙතන සකස් කර දුන්න අය නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා. කිසි මහන්සියක් නැහැ, වියදමක් නැහැ, කාලයාපතයාමක් නැහැ. ඊළඟට තමන් යනවා නාන කාමරයට. එහිදී ඒ තියෙන දේවල් ඒ ජලනාල, එවාගේම දේසම් භාජන, ගත්මඳින දේවල් ඒ ඔක්කොම එකක් එකක් ගානේ මෛත්‍රී සිත් පවත්වන්න පුළුවන්. ඊළඟට එක ත්‍රිලක්ෂණ විපස්සනාට හරෝන මේ සියල්ලම තාවකාලිකයි. මේ සියල්ලම ඇතුව නැතුව යනවා අනිත්‍යයි. ඇතුවීමෙන් නැතිවීමෙන් පෙළෙන බැවින් දුකයි. කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි. කිසි මහන්සියක් නැහැ, වියදමක් නැහැ, කාලයාපතයාමක් නැහැ. මේ වගේ වෙහසක් නැහැ. හිතට ලොකු ආභෝධයක් ඇති වෙනවා. ආහාර පාන ගන්න වෙලාවෙත් එහෙමයි. තේ පැන් ටික අර ගන්නකොට මේ තේ පැන් ටික සඳහා තේ නිෂ්පාදනය කළ අය, මෙයා මිලට දුන්න අය, මෙවා සකස් කර දුන්න අය, මේ භාජන සකස් කර දුන්න අය, මේ කෝපය සකස් කර දුන්න අය, මේ තේ හැන්ද, මේ සීනි ටික, මේවා සම්පාදනය කළ අය සියල්ලෝම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා. ඉතින් කොයිතරම් පහසුද, කොයිතරම් ප්‍රයෝජනද, කොයිතරම් හිත පිරිසුදු වෙනවද? ඊළඟට ඒක හරවනවා. මේ තේ පැන් එක වුණත්, මේ පරිභෝග කරන මගේ ආත්භාවය වුණත් තාවකාලිකයි, ඇතිව නැතුව යන අනිත්‍යයි, ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් පෙළෙනවා දුකයි, කැමැතිසේ නොපවත්නා නිසා නැත්යි. ඉතින් විපස්සනාට හැරෙනවා. මෙන්න මේ වාගේ හැම දෙයක් ගැනම ඉස්සර වෙලා හිත හිතා පුරුදු කරනවා. ටික කලක් එහෙම පුරුදු කළාම හිතට ගලාගෙන එනවා කළ යුතු හැටි. වැඩි වැඩියෙන් ඒවා කරන්න හිතට පුදුම විදිහේ රසයක් ඇති වෙනවා. ප්‍රණීත රසයක් ඇති ආහාරයක් අනුභව කර කෙනෙකුට නැවත නැවත ගන්න හිතෙනවා. ඒ වාගේම මේ මානසිකාරය, මේ වාගේ හැම කටයුත්තකදීම සමත වාසයෙන් හිතන්න පුළුවන්, විපස්සනා වාසයෙන් හිතන්න පුළුවන්. අඩු වාසයෙන් ඉතා කෙටි වචනෙන් හරි හිතන්න පුරුදු වෙනන් පස්සේ කාලයක් යනකොට ඒ ගැඹුරට හිතන්න අපට පුළුවන් වෙනවා. අන්තිමේදී තමාගේ මුළු ජීවිතයේම විපස්සනාවට සමත භාවනාවට යොමු කරගත් ජීවිතයක් වෙන බැවින් ඒ සෑම චිත්තක්ෂණයක් ගානේ නිවනට මාර්ගය වෙන සතිපට්ඨාන හතර මුහුකුරුවා යනවා, වැඩෙනවා. සම්‍යප්ප්‍රදාන් වීර්ය හතරද හිතේ වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්ම පහද වැඩෙනවා. බල ධර්ම පහද වැඩෙනවා. ඉරිඳිපාද හතරද වැඩෙනවා. බොජ්ජංග හතද වැඩෙනවා. මාර්ගාංගද වැඩෙනවා. සෑම කටයුත්තකදීම තමන්ගේ ඒ ප්‍රමාණයට නුවණ හැසිරෙන බැවින් ඒක සම්මාදිට්ඨියයි. ඒ නිසාම තමන්ගේ සිතේ මෛත්‍රී සාගත සංකල්පන, කරුණා සාගත සංකල්පන, නිස්සරණ සංකල්පන ඇති වෙනවාමයි. ඒක සම්මා සංකල්පනාව. එවාගෙම වචනින් සිදුවෙන බොරු කීමෙන් වැළකීමේ හිත පහළ වෙනවාමයි. කේලාම්බස් කීමෙන් වැළකීමේ හිත පහළ වෙනවාමයි. කර්ෂබස් කීමෙන් වැළකීමේ හිත පහළ වෙනවා. හිස්බස් කීමෙන් වැළකීමේ හිත පහළ වෙනවා. කියන වචන හැම දෙයක්ම තමන්ටත් අනුන්ටත් මෙලොවටත් පරලොවටත් හිතසුව පිණිස, වැඩදායක පිණිස කතා කරන්න හිත පුරුදු වෙනවා. ඒක සම්මා වාචාවයි. එවැගේම කයින් කෙරෙන්න තියෙන සතුම් මැරීම වැනි දෙයකට කවදාකවත් හිත නැමෙන්නේ නැහැ. අනුන් සතු දෙයක් පැහැර ගන්න හිත නැමෙන්නේ නැහැ. එවැගේම වැරදි ලෙස ඒ පංචකාම සම්පත් පරිභව කිරීමට හිත නැමෙන්නේ නැහැ.
තමන් කරන හැම කටයුත්තක්ම තමන්ටත් අනුන්ටත් මෙලොවටත් පරලොවටත් දෙලොවට හිතසුව පිණිස දෙයක් බවට පමුණවා ගන්න හිත පුරුදු වෙනවා. එවැගේම තමන්ගේ ජීවිතයේම කවදාකවත් සතේකවත් වංචාවක් නැතුව කිසි කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවන ලෙස දැහැමි ආජීවයකින් ජීවත් වෙන්න මෙහෙත පුරුදු වෙනවා. ඒ කියන්නේ තමන්ගේ හිත දැන් එන්නේ එන්නේ බොහොම ප්‍රණීත බොහොම සැපවත් බොහොම නිවැරදි බොහොම අවංක සිතක් වන බැවින් හැම වෙලාවෙම තමන්ගේ හිත නිවැරදිව ජීවත් වෙන්න පුරුදු වෙනවා. එයින් සම්මා ආජීවයේ වැඩෙනවා. ඒ වගේම මේ විදිහේ හිත පුරුදු කිරීම නිසා හිතේ මේ ජීවිතය තුළ නූපං අකුසල ධර්ම නූපදින්ද ඒ වගේම උපන්නා කුසල ධර්ම ගෙවෙගවලන්නට නූපං කුසල් උපදවලන්නට උපන්න කුසල් වැඩි දියුණු කර ගන්නට හිතේ උත්සාහය ඇති වෙනවාමයි ඒක සම්මා වායාමය. ඒ වගේම තමන්ගේ කයේ තණ්හා දිට්ඨිමාන නූපදන හැටියට හසුරවන්න හිත පුරුදු වෙනවා. ඒ වගේම තමන්ගේ හිතේ තියෙන වින්දනය තණ්හා දිට්ඨිමාන නූපදන හැටියට පවත්වා ගන්න හිත පුරුදු වෙනවා. තමන්ගේ චිත්තසංතානය අකුසල් සිතුවිලි පහළ නොවන හැටියට පවත්වා ගන්න හිතට පුරුදු වෙනවා. එවාගෙම තමන්ගේ సంతානෙහි මේ වඩන ಗುಣධර්ම ගැන කන්නාදිත්‍යමා නූපදන හැටියට පවත්වා ගන්න පුරුදු වෙනවා. ඒ සඳහා යෙදෙන සතිය සම්මා සතියයි. ඔය වගේම මේ විදිහට මානසිකාර කරන චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් ගානේ කාමච්ඡන්ද නීවරණී කියන මේ ගතිය යටපත් වෙනවා. ව්‍යාපාද නීවරණී කියන කලාගතිය යටපත් වෙනවා. කීන මෙද්ද නීවරණී කියන ඇලිමැලිකම් යටපත් වෙනවා. උද්දච්ච කුක්කුච්ච නීවරණයේ කියන හිතේ නොසන්සුන් බව හා පසුතැවිලි යටපත් වෙනවා. විචිකිච්ඡා නීවරණී කියන සකසාංකා යටපත් වෙනවා. ඔය පහ යටපත් වීම නිසාම කුසල කිරීමේ කුසල විතර්කය, කුසල විචාරයේ, කුසල ප්‍රීතියේ, කුසල සුඛයේ, කුසල ඒකාග්‍රතාව මේවා හිතේ ශක්තිමත් වෙනවා. ඔයාලට කියනවා ධ්‍යානාංග කියලා. ඒවා ශක්තිමත් වෙන්න වෙන්න එකට උපදන චිත්තචෛතසික ධර්මයන් එක අරමුණක පවතින පුරුදු වෙනවා. ඒකට කියනවා සම්මා සමාධිය. මේ විදිහට බැලුවාම අපි තාම කෙටි වේලාවක අට්ටි යට්ටි කිව්වා සුවපත් වේත්වා කියලා හිතුවා, නිදුක් වේත්වා නිරෝගී වේත්වා කියලා හිතුවා, අනිච්චයි අනිච්චයි කියලා හිතුවත් ඒ හැම කටයුත්තකදීම හැම වචනයකදීම හැම සිතිවිල්ලකදීම අපේ සිත පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු වෙන සිත තුළ සෝමන චිත්තචෛතසික ධර්මයන් පහළ වෙනවා. එයින් මාර්ගාංග දක්වා බෝධිපාක්ෂික ධර්ම දියුණු වෙනවා. පාරමී 10 මොකෙන් දියුණු වෙනවා. ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු වෙනවා. මෙන්න මේක නිසා තමයි පියවරෙන් පියවර අපි සංසාරයේ කෙටි කරගෙන මඟඵල නිවනට සමීප වෙන්නේ. ඉතින් යානුව සලකාගෙන අපි සැනසෙන්නට ඕනේ විශේෂයෙන් බුද්ධෝත්පාද කාලයේ අති දුර්ලභයි. අද ඒක ලැබී තියෙනවා. මනුෂ්‍ය ජීවිතයේ ලොව දුර්ලභයි. අද ඒ සම්පත්තිය ලැබී තියෙනවා. අඳගොළු බීරි උම්මත්තක මන්ද බුද්ධික අංග විකල වැනි අභාවිතාවන්ගෙන් තොර යහපත් මනුෂ්‍ය ජීවිතයේ දුර්ලභයි. අද ඒ අවස්ථාවට ලැබිලා තියෙනවා. සද්ධර්මයේ ලොව දුර්ලභයි. අද ඒ ශ්‍රී සද්ධර්මයේ පවතිනවා. කල්‍යාණ මිත්‍රාශ්‍රයේ දුර්ලභයි. අද ඒ සියල්ල ලැබී තියෙනවා. පැවිදි ජීවිත හැටියට සලකා බැලුවොත් සම්බුද්ධ ශාසනයේ පැවිද්ද දුර්ලභයි. ඒකත් අද පවතිනවා. මේ කියන දුර්ලභ කාරණා 6ම අද එක්තැන් වෙලා ඇති බැවින් බුදුරජාණන් වහන්සේ හැමදාම උදෑසනත් දවාලෙත් සන්ධ්‍යාවෙත් භික්ෂූන්ට ආවාද කරනවා. අප්පමාදේන භික්ඛවේ සම්පාදේත. මහණෙනි, එළඹ සිටි සිහිනුනේ යුතුව මේ නිවනට යන පිළිවෙත් මඟ සම්පාදනය කරත්වා කියලා සෑම දවසේම උන්වහන්සේ අනුශාසනා කරනවා. ඉතින් එයින් පැහැදිලි වෙන්නේ අපට බොහෝම සරලව බොහෝම පහසු විහෙරණයෙන් නිවන් මඟ යාගත හැකි පිළිවෙත් මඟ සරුවක් උන්වහන්සේ දීලා තියෙන බවයි. ඒ කියන්නේ අර මුලින් සඳහන් කළා වගේ අනුපිළිවෙලින් අපට නිවනට පියන ගන්න පුළුවන්. ඒ සම්බන්ධව කාලය අපත යන්නේ නැහැ. ධනිය අපත යන්නේ නැහැ. වැඩ කටයුතු අවුල් වෙන්නේ නැහැ. ඒ සෑම කටයුත්තකදීම තමන්ට පුදුම විදිහේ මානසික සුවයක් විඳීමින් ඉදිරියට යන්නයි මේ පිළිවෙත් මඟ විවෘත කරලා අපට තියෙන්නේ. ඒ නිසා කෙනෙක් දුටුවත් සුවපත් වේවා කියලා හිතන්න පුළුවන්. කෙනෙක් ගැන සාකච්ඡා කළා සුවපත් වේවා කියලා හිතන්න පුළුවන්. කෙනෙකුට යමක් දෙනකොට සුවපත් වේවා කියලා හිතන්න පුළුවන්. කෙනෙකුගෙන් යමක් ගන්නකොට සුවපත් වේවා කියලා හිතන්න පුළුවන්.
මේ වාගේම දුරකථන පණ්ඩයක් එනකොට සූපත් වේවා කියලා හිතලා පණිවිඩය ගන්න පුළුවන් දෙන්න පුළුවන්. ඔයගේ හැම කටයුත්තකදීම තැනකට යනකොට ඒ තැනින් අහසේ දෙවි දේවතාව සූපත් වෙත්වා කියලා හිතන්න පුළුවන්. ඒ ස්ථානයේ ඉන්න වැඩිහිටියෝ සූපත් වෙත්වා හිතන්න පුළුවන්. සේවක සේවිකාව සූපත් වෙත්වා කියලා හිතන්න පුළුවන්. එන යන සම්මුඛ වෙන සිළු දෙනා සූපත් වෙත්වා කියලා හිතන්න පුළුවන්. මේ තරම් සරලව නමුත් අපට භාවනා ප්‍රගුණ කරගන්න පුළුවන්. ඒ විදිහේ භාවනා ප්‍රගුණ කරගත්තොත් අර පෝටිල ස්වාමින් වහන්සේට වගේ බුද්ධාන්තර ගණනාවකින් හෝ මේ ජීවිතයේ තුලදී හෝ තම තමාගේ ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග සම්පූර්ණ වී තිබුණා නම් මේ ජීවිතේම හෝ සතර මඟ ඵල නිවන සාක්ෂාත් කරගන්නට ඒ ප්‍රතිපත්ති මාර්ගයේ උපකාරී වෙනවා. ඒ නිසා ඒ ගැන අපි වඩාත්ම සැලකිලිමත් වෙමු. ඒ වගේම උත්සාහවන්ත වෙමු. තවදුරටත් යෝනිසෝ මනසිකාරයේ නුවණින් සලකා බැලීම පුරුදු කරමු. එසේ පුරුදු කරමින් මේ ජීවිතයේ තුල මේ බුද්ධ ශාසනය ලබන්න තියෙන ධර්ම ආභෝධයක් කර ගැනීමට අදිෂ්ඨාන තබා ගනිමු. දැන් විශේෂ වශයෙන්ම අද සම්මුති වශයෙන් වර්ෂයක් ගෙවි තවත් වර්ෂයක් ලැබූ මේ ආදුනික වර්ෂයක් නැත්නම් අභිනව වර්ෂයක් මේ වර්ෂයේ තුලදී අපට ගත වූ වර්ෂයට වඩා කය වචන හිත සමර කරගෙන තම තමාගේ ශක්ති ප්‍රමාණයෙන් තමන්ටත් අනුන්ටත් හිංසාවක් පීඩාවක් නොවනසේ පැවතීමට අපි අදිෂ්ඨාන තබා ගනිමු. නිති පන්සිල් දකින්න, පොහොය ආටි සිල් දකින්න, සිව්බඹ විහරණ වඩන්න, එවාගේ පාරමී දහය වැඩෙන හැටියට, බෝධිපාක්ෂ ධර්මයන් වැඩෙන හැටියට පවතින අදිෂ්ඨාන තබා ගනිමු. අල්ප වශයෙන් හරි ස්වල්ප වශයෙන් හරි භාවනා ක්‍රම අනුගමනය කරන්න උත්සාහවන්ත වෙමු. එසේ උත්සාහවන්ත වෙමින් අද අපි මේ පුරුදු කරගන්නා වූ යම් පමණක් ධර්ම සංකල්පනා හේතුයෙන් අපේ సంతාන තුළ බෝධිපාක්ෂ ධර්මයන් වැඩෙත්වා, පාරමී ධර්ම වැඩෙත්වා, එවාගේම සතර මඟඵල නිවනට උපනිශ්‍රේ වෙන ධර්ම සම්භාර අපේ සිතේ වැඩෙත්වා, අපට මෙන් ලෝවැසි සීල සත්‍යයන්ල් මේ ධර්ම සංකල්පන අනුගමනය කරන්න ශක්තිය ලැබේවා කියලා අපි මෛත්‍රී කරන අතරේ අද මේ මොහොතේදී මේ දහම් පදයේ සවන් දීමින් අත්පත් කරගන්නාලද කුසල සම්භාර ධර්මයේ විශේෂයෙන් තම තමා නමින් අභාව ප්‍රාප්ත මෞපිය ගුරුවර බන්දු මිත්‍ර පුත්‍ර කලත්‍රා දීන්ටත් ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයටත් හිත ඇත මැදහ සෑම සත්නටත් ලොවේ ලෝතුරා සූපනිස පවතිවා අප සෑම දෙනාටත් මේ කුසල් බෙලෙන් මෙලොව වශයෙන් ඇති අසනීප අපලෝ උපද්දරව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල දුරු වේවා. තබන පේවරක් ගානේ රත්නත්‍රේ සූවිසි මහා ගුණේ ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. රජසොර සතුරු ගිනිජල වස විස අවියා උදා දීපත්‍ය වලකීවා. කායික මානසික සනසිල්ලේ දෙලොව දිනුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමෘද්ධ වේවා. දෙලොව සුභසිත සැලසේවා. පතු බෝධියකින් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණේ කිරීමෙන් අත් වූ කුසල අනුභවයෙන් සෑම දිනාගේ සම්‍යක් ප්‍රාර්ථනා සපුරාගෙන බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ ආબોධ කළ අජරාමර සාන්තේ අමා මහ නිවන් සුවත් වේවා කියා ප්‍රාර්ථනා කරමු.